දෙසනක අදත් මෙඩිකල් ක්ලිනික් වෛද්‍ය සාකච්ඡාව නරඹමින් සිටින ඔබට. ඔබ දන්නවා විවිධාකාරයේ රෝගාබාධයන් සඳහා අප ජීවිතයේ විවිධ අවස්ථාවලදී විවිධ පරීක්ෂණ කටයුතු සඳහා යොමු වෙනවා එම රෝගය නිශ්චිත වශයෙන්ම අඳුනා ගැනීම සඳහා. එවැනි වූ පරීක්ෂණයක් ලෙස ඔබ අසායතුවාට සැක නැහැ. එමෙන්ම ඔබ දැක ඇතුවාට සැක නැහැ එන්ඩොස්කොපි නැමැති පරීක්ෂණ ක්‍රමවේදය. ඉතින් අප සිතුවා අද දිනේ ඔබ එන්ඩොස්කොපි පිළිබඳව තව දුරටත් දැනුවත් කරන්නට. ඒ සඳහා අපගේ ආරාධනාව අද දින අප සමග එකතු වෙනවා ශල්‍ය රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දික රාමනායක වෛද්‍යතුමන්. වෛද්‍යතුමනි ඔබට සුබ දවසක් වේවා. සුබ දවසක් නන්දන. වෛද්‍යතුමනි මම හිතුවා අද දින අපේ සාකච්ඡාව ආරම්භ කරන්නට මුලින්ම අපි දැනුවත් කරමු අපේ ප්‍රේක්ෂකයන් මේ එන්ඩොස්කොපි පරීක්ෂණයක් යන කුමක්ද කියන කාරණාවයි. නන්දනේ වචනයෙන්ම අදහස් වෙනවා කුමක්ද මේ එන්ඩොස්කොපි කියන්නේ කියලා. එන්ඩෝ කියන්නේ ඇතුළත, ස්කොපි කියන්නේ දැකීම. ඉතින් ශරීරයේ අභ්‍යන්තරය බැලීම තමයි එන්ඩොස්කොපි පරීක්ෂණයකින් සිදු කරන්නේ. ඒක අපිට කියන්න පුළුවන් ආහාර මාර්ගය තමයි ඇත්තටම බලන්නේ. එන්ඩොස්කොපි කිව්වම අපර්ජී එන්ඩොස්කොපි සහ ලෝජී එන්ඩොස්කොපි කියලා දෙකක් තියෙනවා. ඉතින් අපර්ජීයි කියන්නේ ආහාර මාර්ගයේ ඉහළ කොටස පිළිබඳව බැලීම, ලෝජී එන්ඩොස්කොපි කියන්නේ ආහාර මාර්ගයේ පහළ කොටස බැලීම. ඉතින් මේකෙන් තමයි අපි අදහස් කරන්නේ එන්ඩොස්කොපි කියන වචනේ. මතකද දැන් අප දන්න එන්ඩොස්කොපි පරීක්ෂණයක් සිදු කරන විට එය නිර්වින්දනය කොට සිදු කරන පරීක්ෂණයක් නෙවෙයි. තරමක රෝගියාට යම්කිසි අපහසුතාවයක් දැනෙන ආකාරයේ පරීක්ෂණයක පරීක්ෂණ සිදු කිරීමේදී. නමුත් ශරීර අභ්‍යන්තරය බලා ගැනීම සඳහා පවතින වූ තවත් විවිධාකාර පරීක්ෂණ ක්‍රම තිබෙනවා. ඒ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් වෙන්න පුළුවන්, CT ස්කෑන්, MRI ස්කෑන් වෙන්න පුළුවන්. දැන් එවැනි අවස්ථාවකට අපි නොගොස් ඇතැම් රෝග සඳහා අපට සිදු වෙනවා මේ එන්ඩොස්කොපි පරීක්ෂණයක් සඳහාම යොමු වන්නට. සඳහන් කරමු එවැනි අවස්ථා මොනවද කියලා. දැන් අපි ගමු අපර්ජී එන්ඩොස්කොපි නැත්තම් ආහාර මාර්ගයේ ඉහළ කොටස නැරඹීම. දැන් මේක CT ස්කෑන් එකකින් කරන්න පුළුවන්. නමුත් ආහාර මාර්ගයේ ඇතුළත ආස්තරණය පිළිබඳ සිදුවන වෙනස්කම් හරියටම බලාගන්න බෑ CT ස්කෑන් එකක් කරලා. ඒ වගේම ද අපි හිතමු ඇතුළත ආස්තරණයේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කොටසක් අපි කියනවා බයොප්සි ගන්නවා කියලා. කොටසක් අරගෙන හිස්ටොලොජි වලට යවනවා නම් ඒක කරන්න පුළුවන් එන්ඩොස්කොපි පරීක්ෂණයකින් පමණයි. ඉතින් මේ එන්ඩොස්කොපි කියන එක කිසිසේත්ම අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් හෝ CT ස්කෑන් එකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එන්ඩොස්කොපි වලින් ලබා ගන්නා දේ අනිත් පරීක්ෂණ වලින් කළ නොහැකි අතරම. ඔබේ පැවසු දෙයත් සමගම අපේ නරඹන්නෙකුට ගැටලුවක් ඇතිවන්නට පුළුවන් CT ස්කෑන් එකක් සඳහා යන පරීක්ෂණ කුමක්ද, එසේ නැත්නම් එන්ඩොස්කොපියක් සඳහා විශේෂයෙන්ම යොමු විය යුතු රෝගය මොකක්ද කියන ගැටලුව. ඒ නිසා මම කැමති දැනගන්නට මේ සාකච්ඡාව අතරතුරදී විශේෂයෙන්ම මේ එන්ඩොස්කොපි නැමැති පරීක්ෂණ ක්‍රමවේදය පමණක්ම හෝ විශේෂයෙන්ම මේ පරීක්ෂණය භාවිත කිරීමට සිදුවනා වූ රෝගී තත්ත්වයන් මොනවද කියන කාරණා. අපි මුලින්ම බලමු නන්දන මේ ලෝව GI එන්ඩොස්කොපි මොන වගේ අවස්ථාවකදීද රෝගීන්ට වැදගත් වෙන්නේ කියලා. දැන් අපි ලංකාවේ ගත්තම පියුරු පිළිකා, ආහාර මාර්ගයේ පිළිකා සහ මුඛ පිළිකා ඉතා බහුලව දැකගත හැකි. ඉතින් රෝගියෙක් වශයෙන් අපි රෝගියෙක් අඳුනාගත යුතුයි තමන්ට මොන වගේ අවස්ථාවකදීද වහාම වෛද්‍යවරයෙක් හමු වෙන්න යන්න ඕනේ මේ ආහාර මාර්ගයේ පිළිකාව පිළිබඳ සැකයක් මතුවෙනවා නම්. එතකොට අපි මුලින්ම බලමු මේ ලෝවජේ එන්ඩොස්කොපි සඳහා රෝගියෙක් කොහොමද හිතන්න ඕනේ මට මේක සඳහා යොමු විය යුතුයි කියලා. දැන් ඕනෑම පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආහාර රටා සහ වැසිකිළි යෑමේ රටාවක් තියෙනවා. එක්කෙනෙක්ට එක දවසට එක පාරක්, එහෙම නැත්නම් තව කෙනෙක්ට දවස් දෙකකට එක පාරක් යන විදියත් සහ ඒකේ තියෙන ඝනත්වය සහ වතුර වගේ දයන්නේ සියලු දේම ඒ පුද්ගලයාට ආවේනික දෙයක්. ඉතින් ටික කාලයක් යනකොට මේ පුද්ගලයාට දැනෙන්න පුළුවන් යන වාර ගණන වෙනස්, ඒ යන මලපහවල ස්වභාවය වෙනස් කියලා. අන්න ඒක ඉතාම වැදගත්. අපි කියන එකට ඕල්ටර්ඩ් බවල් හැබිට්ස් කියලා. සාමාන්‍ය මලපහ කරන රටාවට වඩා යම් කිසි ආකාරකින් වෙනස්කමක් ආවොත් වහාම වෛද්‍යවරයෙක් හමු විය යුතුයි. විශේෂයෙන්ම ඔහුගේ ඇයගේ වයස අවුරුදු 50ට වැඩි නම් අනිවාර්යයෙන්ම විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් හමු විය යුතුමයි. ඊළඟට තවත් වැදගත් දෙයක් තමයි මලපහ කරනකොට රුධිරය යෑම, කැක්කුම් කරලා හෝ නැතුව. තවත් වැදගත් දෙයක් තමයි සමහර වෙලාවට රෝගීන් කියනවා මම මලපහ කරලා ඉවරුණායින් පස්සේ තව යන්න තියෙනා වගේ දැනෙනවා කියලා. ඒක ඉතාම වැදගත් ලක්ෂණයක් පිළිකාවල. ඊට අමතරව
පුද්ගලයට දැනෙන්න පුළුවන් යම්කිසි gediyak වගේ තියෙනවා කියලා. අන්න ඒ වගේ වෙලාවටත් වහාම වෛද්‍යවරේ හමු වෙන්න ඕනේ. ඉතින් කිටියෙන් ගත්තොත් එහෙම ඕනෑම ආකාරයක තමන්ගේ මලපහ කිරීමේ රටාව වෙනස් වීමක් සිදුවේ නම් සහ තමාගේ වයස අවුරුදු 50ට වැඩි නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරේ හමු විය යුතුයි. ඒ අවස්ථාවේදී අපි එන්ඩොස්කෝපි පරීක්ෂණයක් ගැන කල්පනා කරනවා. ඒ වගේම තමයි ඉහළ ආහාර මාර්ගයේ ප්‍රශ්න. දැන් අපි දන්නවා ගොඩක් අය කියනවා මේ gastritis, gastric කියන අමාරුව ගැන. නමුත් හැම ලෙඩටම අනේ මේ gastritis කියලා ප්‍රතිබිබී ඉඳීම කිසිසේත්ම අනුමත කළ නොහැකි. මොකද මේක ඉහළ ආහාර මාර්ගයේ නැත්නම් ගලනාලේ හෝ ආමාශයේ පිළිකා තත්වයක පරිණිමිති විය හැකි. අර lower GI endoscopy කරන වගේම upper GI endoscopy වලටත් වැදගත් දෙය තමයි එමේ පුද්ගලයාගේ වයස අවුරුදු 50ට වැඩි නම් අනිවාර්යයෙන්ම endoscopy පරීක්ෂණයක් සඳහා යොමු විය යුතුයි. gastritis කියන රෝගී තත්ත්වයේ තියෙනවා නම්. මොකද අපි දන්නේ නැහැ මේ ඇත්තම gastritis නැත්තම් වෙන මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. ඉතින් gastritis නැත්තම් අර බඩ දැවිල්ල, උගුරට එන ගතිය, වමනේ ගතිය, බඩ පිපීම මේ කියන රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරේ කමුවන්න. ඒ වගේම ඊටාම වැදගත් දෙයක් තමයි වමනේ කරලා හරි කැහැලා හරි ලේ යනවා නම් ඊටාම වැදගත් රෝග ලක්ෂණයක් වහාම වෛද්‍යවරේ කමුවීම සඳහා. ඔතන ඔබ සඳහන් කරමින් සිටි රෝග අතුරින් මා කැමති මුලින්ම මේ gastritis නැත්තම් gastric අමාරුවයි හඳුන්වා ගන්නා රෝගය පිළිබඳව යම් ස්ථානයකට පැමිණෙනට අප දන්නවා සමාජයේ බොහෝ දෙනා අතර මෙම රෝග ලක්ෂණය දක්නට ලැබෙනවා. ඒ ඇතම් දෙනා තමන් විසින්ම රෝග නිర్ణය කොට ඖෂධ තමන් විසින්ම ලබා ගන්න තත්ත්වයට පව පෙළඹී තිබෙනවා. දැන් සාකච්ඡාව නරඹන කෙනෙකුට බොහෝ දෙනෙක් අප සාකච්ඡාව නරඹමින් සිටින අයකටත් මේ රෝග ලක්ෂණ තිබෙනවා නම් ඔවුන්ට ඇති වෙන ගැටලුව තමයි දැන් එවැනි කෙනෙකු මේ එන්ඩොස්කෝපි පරීක්ෂණය සඳහා යොමු විය යුතුයිද? එසේ නැත්නම් තමන්ට මේම gastritis අමාරුව තවදුරටත් වැඩි වෙනකන් ඉඳලා රෝග ලක්ෂණ ඉතාමත් ඉහළට ගිය අවස්ථාවකද මේ සඳහා යොමු විය යුත්තේ? එසේ නැත්නම් මුල් කාලයේදීම මේ සඳහා යොමු විය යුතුයිද? ඇති විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්. අපි ඒ නිසා එන්ඩොස්කෝපි පරීක්ෂණය මේම gastritis රෝගය හා ඇති සම්බන්ධය විස්තර කරමු. gastritis තියෙන පුද්ගලයාට නිතරම එන රෝග ලක්ෂණ තමයි බඩ පුරවා දැමීම, උගුරට එන ගතිය, කෑම අරුචිය. නමුත් මේක gastritis වල විතරක් එන රෝගී තත්ත්වයක් නෙවෙයි. අපි දන්නවා අග්න්‍යාශයේක ප්‍රදාහයේදීත් මෙහෙම එන්න පුළුවන්. සමහර වෙලාවට පිත්තාශයේ ගල් තියෙන පුද්ගලයෙක්ට එන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සමහර අයගේ පපුවේ අමාරු වෙනකොටත් එන්න පුළුවන්. ඉතින් මේක gedare ඉඳන් තීරණය කරන්න බෑ. ඔබ වෛද්‍යවරයෙක් ගාවට පැමිණියාම අපි ඔබත් එක්ක කතා බහ කරලා මේ රෝග ලක්ෂණ පිළිබඳව වැඩිදුර හොයලා ඊට පස්සේ තමයි අපි තීරණය කරන්නේ ඇත්තටම මේ පුද්ගලයාට gastritis-ද තියෙන්නේ. එහෙම නැත්නම් වෙන රෝගී තත්ත්වයක්ද? මෙයාට මුලින්ම අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කරනවද? ඒක කරලා ඉවර වෙලාද අපි එන්ඩොස්කෝපි කරන්නේ? එහෙම නැත්නම් මේක පපුවේ අමාරු පැත්තට බරද? එහෙමනම් පපුවේ අමාරුවක් නොවේද කියලා බලන්න ECG පරීක්ෂණයක්, troponin I පරීක්ෂණයක් කරලා බලලා ඒක නැත්තම් විතරක් එන්ඩොස්කෝපි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔබට මේ ප්‍රශ්නේ තිබේ නම් සුදුසුකම් මැති වෛද්‍යවරේ හමු වීම තමයි සිදු කළ යුත්තේ. දැන් ඔබට gedare ඉඳන් හිතන්න බෑ මට නම් මේකට එන්ඩොස්කෝපි අවශ්‍ය නැතයි කියලා. ඒ වගේම එන්ඩොස්කෝපි අවශ්‍යයි කියලා. ඒක ඒ පිළිබඳව විශාරදයෙක්ගෙන් තමයි අපි අහන්නේ. වෛද්‍යවරේ හමුවන්න සිදු වෙනවා. අප දන්නවා බොහෝ දෙනා මේ කාලය සමග සටනක නිරත වෙනවා තමන්ගේ සෞඛ්‍යයත් ප්‍රශ්න විසඳා ගැනීමත් සමගම. එන්ඩොස්කෝපි කියන පරීක්ෂණයදී මා කැමති දැනගන්න එන්ඩොස්කෝපි පරීක්ෂණ කෙනෙකුට තමන්ගේ නිවසේ සිට පැමිණ සිදු කරගෙන නැවත යා හැකිද? මෙසේ නැත්නම් ඔහෝ හැය අනිවාර්යයෙන්ම පරීක්ෂණ කටයුතු සඳහා කිසියම් දින කීපයක් රෝහලක නිවාසිකව සිටිය යුතුද කියන කාරණාව? ආහාර මාර්ගයේ ඉහළ කොටස නැරඹීමේ අපර්ජය එන්ඩොස්කෝපි සඳහා අවශ්‍ය වන්නේ රෝගියා අවම වශයෙන් පැය 6ක් නිරාහාරව සිටීම පමණයි. එතකොට ඒ රෝගියා මේ පරීක්ෂණය සිදු කරන දවසේ උදෑසන රෝහල් පැමිණියාම පරීක්ෂණය සිදු කරගත හැකි. එදාම පැය කිහිපයකින් ගෙදර යා හැකි. ඇත්තටම රෝහල් ගත වීමට දවස් ගණන් සිටීමට අවශ්‍ය නැහැ. ඒ වගේම ලෝව ජී එන්ඩොස්කෝපි නැත්නම් අපි කියනවා ආහාර මාර්ගයේ පහළ කොටස නැරඹීමේ පරීක්ෂණයත් ඒ වගේමයි. දවස් ගණන් සිටිය යුතු නැහැ. උදේට ඇවිල්ලා දවල්ට ගෙදර යන්න පුළුවන්. නමුත් පහළ ආහාර මාර්ගය නැරඹීම සඳහා සිදු කරන පරීක්ෂණයට යම්කිසි වෙනසක් තියෙනවා. දැන් අපි දන්නවා මහා බඩවැල. මහා බඩවැල තමයි මලපහ නිපදවන්නේ. ඇත්තටම අපි ගන්න ආහාර මාර්ගවලින්
සීලුම දේ අවශෝෂණය වුණායින් පස්සේ මහා බඩවැල්ට ගියාම එතනින් ජලය අවශෝෂණය කළා. අපි අවසානයේදී වැසිකිළියට ගියාම අයින් වෙන ඝන මල පහ නිපදවන්නේ මහා බඩවැලේ. ඒකර අපි මහා බඩවැල සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරලා බලනවා නම් ඒ මල පහ සීලුම දේ ඉවත් කළ යුතුයි. ඉතින් අන්න ඒ ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු එම රෝගියා ඊට කලින් දවසේ නිවසේ ඉඳන් සිදු කළ යුතුයි. නමුත් ඒක රෝහලේම සිදු කළ යුතු නැහැ. ඒ අවශ්‍ය කටයුතු සිදු කිරීමෙන් පසුව රෝහලට පැමිණියාම පැය කිහිපයක් ඇතුළත මේ පරීක්ෂණය පහසුවෙන් සිදු කරලා නිවස බලා යා හැකියි. අප දන්නා වෛද්‍යවරුන් ලෙස මේ එන්ඩොස්කෝපි කියන පරීක්ෂණයකට එහා ගියපු ඇතැම් අවස්ථාවදී අපි ට්‍රීට්මන්ට් මොඩල් ටිකක් එසේ නැත්නම් ප්‍රතිකාරක මාධ්‍යයක් ලෙසත් යොදා ගන්නව පරීක්ෂණ ක්‍රමයක්. අපි පරීක්ෂණයේ අතරතුරේදීම ඇතැම් විට මේ ප්‍රතිකාර සඳහා යොදා ගන්න අවස්ථාවල් තිබෙනවා. මේ නිසා මේ කාරණා පිළිබඳවත් යම් දැනුවත් කිරීමක් කරමු. අපි ප්‍රතිකාර ක්‍රමයක් ලෙස එන්ඩොස්කෝපි යොදා ගන්න අවස්ථාව පිළිබඳව. මුලින්ම අපි බලමු ආහාර මාර්ගයේ ඉහළ කොටස නරඹන මේ අපේජියා එන්ඩොස්කෝපි කියන එකෙන්. එතකොට මේකේ ප්‍රතිකාර ක්‍රමයකටත් වඩා මුලින්ම අපි කියනවා ඩයග්නොස්ටික් ටූල් එකක් නැත්නම් රෝග විනිශ්චය සඳහා පාවිච්චි කරන ඉතාම වටිනා ඉන්වෙස්ටිගේෂන් එකක් නැත්නම් පරීක්ෂණයක්. එතකොට මේකෙදි අපිට බලන්න පුළුවන් ගලනාලේ හෝ ආමාශයේ සහ ග්‍රහණියේ ඇතුළත ආස්තරණයේ තියෙන වෙනස්කම්. තුවාල තියෙනවද? එහෙම නැත්නම් කැන්ස එකක් නැත්නම් පිළිකාමේ තත්ත්වයක් තියෙනවද? එහෙම නැත්නම් වෙන ප්‍රශ්නයක් අපි හිතමු හයිටස් හර්නියා කියන තත්ත්වේ තියෙනවද? මේ වගේ ඕනෑම දෙයක් අපිට ඇතුළත බලන්න පුළුවන්. එතකොට ඒ කොටසෙන් එම අවස්ථාවෙන් අපිට පටක කොටසක් අරගෙන රෝගේ නිශ්චය කරන්න පුළුවන්. ඒ වගේම බැහැව දැන් ප්‍රතිකාරයක් වශයෙන් කරන්න දැන් තියෙන්නේ විශේෂයෙන්ම සමහර වෙලාවට තියෙන ඔය ගලනාලේ පිළිකාමේ තත්ත්ව රෝගියා අවාසනාවන්ත ලෙස අපිට එනකොටත් මේ පිළිකාමේ තත්ත්වය පැතිරිලා මුළු ඇඟ පුරාම. ඒ වගේ අවස්ථාවක අපි ඒ රෝගියාව ශල්‍යකර්මයකට භාජනය කරන්නේ නැහැ. මොකද හොඳ කරන්න බැරි නිසා. අන්න ඒ වගේ අවස්ථාවකට අපිට පුළුවන් මේ පිළිකා තත්ත්වය හරහා බටයක් දාන්න නැත්නම් අපි කියනවා ස්ටෙන්ට් එකක්. ඒ ස්ටෙන්ට් එක හරහා ආහාරය එතකොට ගමන් කරනවා. ඒතර අපිට මේ පිළිකාව කපල අයින් කරන්න අවශ්‍ය නැහැ. ඒතර මේකෙන් පුළුවන් අපිට ඉතා විශාල සේවක්ස් මේ රෝගියාට සිදු කරන්න. මොකද ඉතාම සංකූල වූ ශල්‍යකර්මයක් අපි ඒකේ නවත්තනවා. ඒ වගේම රෝගියාට ඉතා පහසුයි. මොකද ආහාර ගන්න පුළුවන්. ඒක ඉහළ ආහාර මාර්ගය සඳහා. ඒ වගේම දෙයක් වෙන්න පුළුවන් පහළ ආහාර මාර්ගයේ. අපි දන්නවා මහා බඩවැලේ පිළිකාමේ තත්ත්ව විශේෂයෙන්ම රෙක්ටල් කැන්සර් නැත්නම් මහා බඩවැලේ පහළ කෙළවරේ පිළිකාමේ තත්ත්වවලදීත් මේ දේම සිදු වෙන්න පුළුවන්. ඒක උඩු දුවලා මුළු ඇඟ පුරාම පැතිරිලා රෝගියාට ශල්‍යකර්මයක් සිදු කළ නොහැකි තත්ත්වයක් වෙන්න පුළුවන්. නමුත් අවාසනාවකට මෙම පිළිකාමේ තත්ත්වය හරහා දැන් මල පහ පිට වෙන්නේ නැහැ. මොකද ඒක ඒ තරමට වැඩිලා. අන්න ඒ වගේ වෙලාවකට අපිට සිදු වෙනවා ආහාර මාර්ගයේ එළියට ගන්න අපි කියනවා ස්ටෝම එකක් කොලෙස්ටමි කියලා. ඉතින් ඒකට ගොඩක් රෝගීන් කැමති නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවක අපිට පුළුවන් එන්ඩොස්කෝපි පරීක්ෂණයක් කරලා මේ වැඩිම හරහා අර වගේම බටයක් නැත්තම් ස්ටෙන්ට් එකක් දාන්න. ඒකෙන් නැවතත් අපිට මේ කොලෙස්ටමි කියන එක නවත්තන්න පුළුවන්. තවත් එක් වැදගත් දෙයක් මම කලින් කිව්වේ නැහැ. මොකද මේක සංකූල වෙන නිසා ඒක තමයි තවත් ජාතියක එන්ඩොස්කෝපියක් තියෙනවා. එන්ඩොස්කොපික් රෙට්‍රෝගේට් කොලෙන්ජියෝ පැන්ක්‍රියටෝග්‍රැෆි කියලා ERCP කියලා අපි කෙටියෙන් හඳුනනවා. මේක සිදු කරන්නේ ඇත්තටම පිත්තාශයේ තියෙන ගල් ප්‍රධාන පිත නාලයට වැටුණු වෙලාව. ඒ අවස්ථාවකදී රෝගියා එනවා ඇස් කහ වෙලා ගොඩක් වෙලාට උනත් එක්ක. මෙන්න මේ වගේ වෙලාවක අපිට පුළුවන් මේ එන්ඩොස්කොපි පරීක්ෂණයෙන් මේ ප්‍රධාන පිත නාලයට ගයිඩ් වයර් එකක් නැත්නම් වයර් එකක් වගේ එකක් දාලා ඒ පිත නාලය ඇතුළත තියෙන ගල් ගැනීම. ඒක තමයි අපි එන්ඩොස්කොපියෙන් කරන මං හිතන්නේ වැදගත්ම ප්‍රතිකාර ක්‍රමය. ඒතර මේකෙන් පුළුවන් මේ මීට වසර 20කට 30කට පමණ පෙර අපි කරපු ප්‍රධාන ශල්‍යකර්මයක් දැන් කරන්නේ නැහැ. මේ එන්ඩොස්කොපි පරීක්ෂණයෙන්ම පමණක් මේ ගල් අරගෙන ඉවත් කරන්න පුළුවන්. නමුත් නැවතත් මං කියනවා ඒ ගල් ගන්නේ පිත්තාශයෙන් නොවෙයි ප්‍රධාන පිත නාලේ. මොකද ගොඩක් රෝගීන් ඇවිල්ලා අපිට කියනවා පිත්තාශයේ ගල් අයින් කරන්න ක්‍රමයක් නැද්ද ශල්‍යකර්මයකින් තොරව කියලා. මම මේ කතා කරන්නේ පිත්තාශයේ නොව ප්‍රධාන පිත නාලේ. දැන් ඔබට මේ මගේ පසුපසෙන් තියෙන
ස්ථානය ඔබට පේනවා ඇති මේ ඩමියකේ පිත්තාශය තියෙන මෙන්න මෙතන. මේ තියෙන අක්මාව මෙතන තමයි පිත්තාශය. ප්‍රධාන පිත්ත නාලේ තියෙන මේ හරි. එතකොට මේ ආමාශය හරහා දාන බටයකින් තමයි ප්‍රධාන පිත්ත නාලේට අපි ඇතුළු වන්නේ. ඉතින් ඒක මම නැවත නැවතත් කියනවා, නැත්තම් රෝගීන් හිතන්න පුළුවන් ඉතා පහසුවෙන් පිත්තාශයෙන් ගල් ලයින් කරන්න පුළුවන් කියලා. එහෙම එකක් නැහැ. එන්ඩෝස්කෝපි පරීක්ෂණය කියනකොට ඔබ දන්නවා ඒ සිදු කරන්නේ එක්කෝ මුඛමාර්ගයෙන් එසෙන් නැත්නම් ගුදමාර්ගය හරහා කිසියම් බටයක් කැමරාවක් ඇතුළු කිරීම මගින්. මේ පරීක්ෂණයට මුහුණ දෙන්නේ ඇතම විට කුඩා දරුවෙකු නම්, එසෙන් නැත්නම් තරුණ අවධියක කෙනෙකු නම්, එසෙන් නැත්නම් මහලු අවධියේ සිටින කෙනෙකු නම්, තම තමන්ගේ වයස අනුව සහ තම තමන් සිටින වූ තත්ත්වය අනුව එම පරීක්ෂණයට මුහුණ දිය හැකිද, එසෙන් නැත්නම් මේ සඳහා කිසියම් බියක් ඇති කර ගත යුතුද කියන කාරණාවත් නරඹන්නට නිරන්තරයෙන් ඇති වෙන ගැටලුවක්. වෛද්‍යතුමනි, අපි දැනුවත් කරමු කුමන වයස් කාණ්ඩ වලටද මේ සිදු කළ හැකි, ඇතම් රෝගී තත්ත්වයන් තියෙන අවස්ථාවකදී අපිට එන්ඩෝස්කෝපි පරීක්ෂණයක් සිදු කළ නොහැකිද, එවැනි අවස්ථා පිළිබඳ? දැන් ඔබට පේනවා ඇති මේ තිරේ පිටුපසින් තියෙන කුඩා බටයක් වගේ දෙයක්. මේක තමයි එන්ඩෝස්කෝපි කියන්නේ. මේක මගේ සුලැංගිල්ල වගේ තරමේ බටයක්. ඉතින් රෝගීන් කිසිසේත් බිය යුතු නැහැ මේන් තමන්ට කැක්කුමක් එනවාය කියලා. මොකද මේ සඳහා අවශ්‍ය ආකාරයේ ප්‍රතිකර්ම ලබා දීලා තමයි අපි මේ එන්ඩෝස්කෝපි පරීක්ෂණය කරන්නේ. විශේෂම ඔබ ඇහුවා වයස් පිළිබඳව. දැන් කුඩා දරුවන්ට කරන එන්ඩෝස්කෝපි පරීක්ෂණ හැමතැනම කරන්නේ නැහැ. දැන් ලංකාවේ මා දන්නා තරමට කොළඹ රිජ්ජුවේ ළමා රෝහලේ අප සිදු කරනවා. ඊට අමතරව රාගම වෛද්‍ය පීඨයේ සිදු කරනවා. ඒ වගේ කුඩා ළමයින්ට අවශ්‍ය එන්ඩෝස්කෝපි පරීක්ෂණ නම් හැමතැනම සිදු කළ නොහැකි. නමුත් කුඩා ළමයින්ගෙන් පසුව, නැත්නම් අපි අවුරුදු 12 13 න් පසුව නම් එන්ඩෝස්කෝපි පරීක්ෂණයක් මේ ලංකාවේ තුල සෑම ජෙනරල් හොස්පිටල් සහ බේස් හොස්පිටල් ටීචින් හොස්පිටල්ලේ හැම තැනකම කරන්න පුළුවන්. එතකොට වයසානුව වයස අවුරුදු 70 80 වුණා කියලා එන්ඩෝස්කෝපි පරීක්ෂණයක් පිළිබඳව බිය යුතු නැහැ. එනමුත් වයස්ගත වන විට ඔබ යම් යම් රෝගී තත්ත්වවලට ලකලක් වෙන, උදාහරණයකට ඔබ බෙහෙත් ගන්න පුළුවන් හાર્ට් ඇටැක් එකකට, නැත්නම් අපි කියන ඉස්කීමික් හાર્ට් ඩිසීස් වලට ඒ සඳහා ගන්න සමහර පෙති අපි කියන බ්ලඩ් තිනර්ස් කියලා, නැත්නම් රුධිරය කැටි ගැසීම වළක්වන යම් යම් බෙහෙත් වර්ග අපි ගන්නවා. හොඳම උදාහරණය තමයි ක්ලොප්ඩිජරල් කියන බෙහෙත. ඉතින් මේ වගේ බෙහෙතක් ගන්නවා නම් අපි කියනවා සමහර වෙලාවට කලින් එක නවත්තන්න කියලා. එයින් දැඩි බලපෑමක් ඔබට සිදු නොවේ නම්, මොකද යම්සි අවස්ථාවකදී අපිට පටක කොටසක් ගන්න ඕන නම් ඒ ගත්ත තැනින් රුධිරේ දිගටම වහනය වෙන්න පුළුවන් ඔබ ක්ලොප්ඩිජරල් කියන බෙහෙතේ සිටියොත්. ඒ වගේම ඔබට දරුණු ලෙස පොපේ අමාරු තියෙනවා නම් අපි මේ එන්ඩෝස්කෝපි පරීක්ෂණ සිදු කරමින් ඒ තවදුරටත් ඔබව අපහසුතාවයට පත් කරන්නේ නැහැ. ඒ අත්‍යවශ්‍යම නොවේ නම්, ඉතින් අපි හොඳට ඒ පිළිබඳව බලලා තමයි මේ රෝගියාව මේ පරීක්ෂණය සඳහා යොමු කරන්නේ. ඒ නිසා ඔබට ඒ පිළිබඳව බිය යුතු නැහැ. ඒතකොට වැදගත්ම දේ තමයි මේ රෝගීන් හිතනවා මේක කැක්කුමද කියන එක. දැන් ආහාර මාර්ගයේ ඉහළ කොටස බලන අපජය එන්ඩෝස්කෝපි එකදී ඉතින් මුඛය හරහා තමයි මේ බටේ යන්නේ. ඉතින් අපි කවුරුත් කැමති නැහැ අපේ මුඛයට බට දානවට. ඉතින් ඒක හරිම අප්‍රසන්න සිදුවීමක්. නමුත් මේ අවස්ථාවේදී අපි යම්කිසි ස්ප්‍රේ එකක් දෙනවා උගුරට, උගුර හිරි වැටෙන්න. ඒ වගේම නිින්ද යන පොඩි බෙහෙතකුත් දෙනවා. ඔබට දැනෙන්නෙත් නැහැ මේ පරීක්ෂණේ සිදු කළාද කියලා අවසානයේදී. ඒ වගේම ආහාර මාර්ගයේ පහළ කොටස බලන පරීක්ෂණ අපි දෙනවා කොලනස්කෝපි පරීක්ෂණේ. ඒ සඳහා නම් අපි රෝගියාට හොඳට නිින්ද යන බෙහෙතක් දීලා තමයි සිදු කරන්නේ. ඒක නිසා නැවතත් මට කියන්න තියෙන්නේ ඒ පිළිබඳව කිසිසේත්ම බිය යුතු නැහැ. රෝගියාට යම්සි විදියකින් දරුණු ලෙස බඩේ අමාරුවක් ආවොත් මේ පරීක්ෂණය සිදු කරන අවස්ථාවේදී අපි ඒක කරන්නේ නැහැ. එතකොට වෙන පරීක්ෂණයක් තියෙනවා අපි කරන CT කෝලෝග්‍රෆි කියලා. ඒ පරීක්ෂණයට අපි යොමු කරනවා දිගින් දිගටම රෝගියා අපහසුතාවයට පත් කරමින් එන්ඩෝස්කෝපි පරීක්ෂණේ කොහොම හරි කරන්න ඕන කියන තත්ත්වයක අපි නැහැ. ඉතින් සමහර අයට ඒක කරන්න බෑ. මොකද අපි හිතමු යම්සි පිළිකාමේ තත්ත්වයක් හෝ ස්ට්‍රික්චර් කියන තත්ත්වයක් තියෙනවා නම් එතනින් එන්ඩෝස්කෝපි එක දාන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් අවස්ථාවේ ඒ එන්ඩෝස්කෝපි එක නවත්තනවා. ඒක නිසා තමයි මේ පරීක්ෂණ හැමදිනම සිදු කරන්නේ නැත්තේ. සුදුසුකම්ලත් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් පමණයි මේ පරීක්ෂණය සිදු කරන්නේ.
අද දින අප ඔබ දැනුවත් කළේ විශේෂයෙන්ම එන්ඩොස්කොපි පරීක්ෂණය පිළිබඳව. එහිදී අප ඔබගේ අවධානයට යොමු කළා ඔබ කොමන ආකාරයේ රෝගී තත්ත්වයන් වලින් පෙළෙනවා නම් හෝ කොමන ආකාරයක රෝගී තත්ත්වයන් සැක කරනවා නම්ද කියන කරුණ මත එන්ඩොස්කොපි පරීක්ෂණයකට යොමු යුතු ආකාරය පිළිබඳව. ඊටත් අමතරව එන්ඩොස්කොපි පරීක්ෂණයක් සිදු කළ හැක්කේ කොමන වයස් කාණ්ඩවලටද? එහිදී ඔබ එන්ඩොස්කොපි පරීක්ෂණයක් සඳහා කිසියම් බියක් ඇති කරගත යුතුද? එසේ නැත්නම් එන්ඩොස්කොපි පරීක්ෂණයකින් තමන්ගේ රෝගය නිශ්චය කිරීමට අමතරව එය ප්‍රතිකාර ක්‍රම සඳහා යොදාගන්නේ කෙසේද කියන කාරණාත් වැඩසටහන තුළදී අද දින අප ඔබව දැනුවත් කළා. අදත් ඔබව දැනුවත් කිරීමට අපගේ ආරාධනය අප සමග එකතු වූයේ ශල්‍ය රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දික රාමනායක වෛද්‍යතුමා. වෛද්‍යතුමා ඔබට බෙහෙවින් ස්තුති අප දැනුවත් කිරීම සම්බන්ධයෙන්. තවත් දිනකදී මේ වෙනුවෙන් වැඩසටහනින් හමු වෙනතෙක් අද දිනේ සමගින යන්න ඔබට නිරෝගීමත් දිනයක් වේවා.